මෙන්න මේ සද්ධාවෙන් තමයි අපිට මේ අතීත කුසල් කියන කාරණා මතු කරලා දෙන්නේ. අතීත කුසල් කියන කාරණා මතු කරලා දෙන්නේ මොකද අපි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකගේ ශාසන පසු කරලා ඇවිල්ලා තියෙනවා. ඒ පසු කරගෙන ආපු ලක්ෂ ගානක සම්මා සම්බුද්ධ ශාසනවල ඔබලා මේ විදිහටම බුදුරජාණන් වහන්සේ කියලා බණ අහලා තියෙනවා. බණ අහලා බුදුරජාණන් වහන්සේ දැන් ගාථා පද තුනක් කියනවා. දැන් මේ තුන හොඳට අහගෙන ඉන්නවා. හතරවෙනි ගාථා පදයේ කියනකොට නෑ මට දැන් පරක් වෙනවා මම යන්න ඕනේ කියලා නැකිටලා ගිහිල්ලා තියෙනවා. නමුත් ඔබ හතරවෙනි ගාථා පදයේ ඇහුවනම් ඔබ සෝවාන් ඵලයට පත් වෙනවා. සෝවාන් ඵලයට පත් වෙනවා. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මේ අස්වැය හදන කෙනෙක්, අජානීය අස්වැය බලන කෙනෙක් යාට. අස්වැය 3000ක් 4000ක් විතර යාට ඉඳලා තියෙනවා. මේ අස්වැය බලන කෙනාට බුදුරජාණන් වහන්සේ දිවසින් දකින්නවා මෙයාට සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් බක්කම තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක මේ කැලේ හොයාගෙන යනවා මේ අස්වැය බලන කෙනා බලන්න. බලන්න ගියාම බුදුරජාණන් වහන්සේ ගල් තලාවක් මත වැඩ ඉන්නවා මේ මිනිස්සයාට පේන්න. මෙයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා එයා අඳුරන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ කියලා. එයා කියනවා මේ ඔයා ඔබ දන්නවද මං කවුද කියලා. මම අස්වැය 3000ක් බලන කෙනෙක්. මේ අස්වැය 3000ම අජානීය අස්වැය. සුද්ධෝදන රජතුමා පරිහරණය කරන්නේ මගේ අස්වැයෝ. කොසල් රජතුමා පරිහරණය කරන්නේ මගේ අස්වැයෝ. ඒ වගේ මෙයා තමන්ගේ අර මාන්නේ පිළිබඳ මතු කරමින් කියා කිවන්නවත්තා. මේක ඉවර වෙනකම් බුදුරජාණන් වහන්සේ සද්ද නොකර ඉඳලා බුදුරජාණන් වහන්සේ මෙයාට ගාථා පද තුනක් කියනවා. මෙයා තුනම අහන් ඉන්නවා. හතරවෙනි ගාථා පදයේ කියනකොට මෙයා නැකිట్లా කියනවා ඕ අහන්න මට වෙලාවක් නැහැ. අස්වැයෝ 3000ක් මට බලන්න තියෙනවා කියලා නැකිట్లా යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා බලන්න ආනන්ද මොහුගේ අදක්ෂභාවය මොහු මේ ඉතුරු ගාථා පදයේ ඇහුවනම් අනිවාර්යයෙන්ම සෝවාන් ඵලයට පත් වෙනවා කියලා. ඒ නිසා සංසාරේ අපි නතර කරපු තැන් තියෙනවා. බණපද තුනක් අහලා හතරවෙනි බණපදයේ සෝවාන් වෙන තැනට ගන්න පුළුවන්කම තියද්දී නැකිටලා ගිය අවස්ථා අපේ ජීවිතේ තියෙනවා. ඒ වගේමයි සමහර සම්මා සම්බුද්ධ ශාසන අවුරුදු 20000යි 30000යි 40000යි 50000ක් දීර්ඝ ශාසන තිබිලා තියෙනවා. මේ ශාසනවල මෙතන ඉන්න හැම කෙනෙක්ම උතුම් පැවිදි උපසම්පදාව ලබලා ජීවත් වෙලා තියෙනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ම පැවිදි උපසම්පදාව ලබලා ජීවත් වෙලා තියෙනවා. පැවිදි උපසම්පදාව ලබලා අවුරුදු දසදහස් ගණන් ජීවත් වුණත් ඔබලා පැවිද්දේ අර්ථය ජීවිතයට එකතු කරගත්තේ නැහැ. පැවිද්දේ අර්ථය ජීවිතයට එකතු කරගත්තේ නැහැ. ඒ කියන්නේ මෙවැනි ශක්තිමත් තැන් අපේ අතීතයේ ඉතිහාසයේ අපේ ජීවිතය තුල තියෙනවා. මේ අතීතයේ ජීවිතය තුල තියෙන මේ ශක්තිමත් තැනකින් අපි අපේ ජීවිතය මතු කරලා ගන්නවා. අපි අපේ ජීවිතය මතු කරලා ගන්නවා. ඔබට ඇස් දෙක පියාගෙන පේන ඇස් දෙක පියාගෙන දකිද්දී ඔබට හිතන්න පුළුවන් ඔබ බුදුරජාණන් වහන්සේලාගෙන් බණහන ආකාරය ඔබට මනසින් මවා ගන්න පුළුවන්. ඔය අතීත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන පැවිදි උපසම්පදාව ලබාගෙන ජීවත් උනේ අතීතයේ ඔබට මනසින් සිහිපත් කරලා නුවණින් දකින්න පුළුවන්. මෙන්න මෙවැනි ශක්තිමත් තැනකින් අපි අපේ ධර්ම ගමන මතු කරලා ගන්න ඕනේ. මොකද අපි හැම කෙනෙක්ම නතර කරපු තැනක් තියෙනවා. දැන් මගේ ජීවිතේ මගේ ගිහි කාලේ මං අප්‍රමාණ පින්කම් කරපු කෙනෙක්. සමාජ සේවය කරපු කෙනෙක්. නමුත් එදා මං දැනගෙන හිටියේ නෑ මට කවුරුත් කියලා තිබ්බේ නෑ අතීතේ කුසල් තියෙනවා ඒවා මතු කරලා ගන්න පුළුවන් කියලා කාරණයක් මට කවුරුත් කිව්වේ නෑ. නමුත් පින් කරන්න පින් කරන්න පින් කරන්න මොකක්දෝ අයෝමය ශක්තියක් අපේ ජීවිත තුලින් මතුවලා ආවා. ඒ මතුවලා එන ශක්තිය අපිට පාලනය කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. නමුත් අවසානයේ අපි නතර වෙලා බලන්ති මොකක්ද මේ මතුුනේ කියලා මතුුනේ අතීතයේ තිබ්බා වූ කුසල් ශක්තිය. අතීතයේ තිබ්බා වූ කුසල් ශක්තියයි මතුවලා ආවේ. මොකද සමහර සම්මා සම්බුද්ධ ශාසනවල අපි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගත්තොත් අවුරුදු 20000ක් දිගයි ඒ ශාසනය. ඒ අවුරුදු 20000ක් දිග ශාසනයේ ඔබ අවුරුදු 20000ක්ම පින්කම් කරනවා. පින්කම් කරනවා. නමුත් ඔබ සෝවාන් ඵලයටපත් උනේ නැහැ. නමුත් පින්කම් කළා. නමුත් උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවයේ තුල අපි මැරෙන වෙලාවේ අපිට සකස් වෙන්නේ ද්වේෂය. ද්වේෂයක් සකස් වුණා නම් අපි කොතෙන්ද වැටෙන්නේ? සතර අපායට. අවුරුදු 20000 කරපු පිනට මොකද්ද උනේ? විපාක දෙන්න දැන් පුළුවන්ද? බැහැ. විපාක දෙන්න බැහැ. මොකද වැටුනේ සතර අපායටයි උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවයේ තුල. ඒ වගේ අතීතයේ මෙවැනි විපාක නොදුන්නා වූ අප්‍රමාණ කුසල් අපේ ජීවිතය තුල සැඟවිලා තියෙනවා.
මේ සැඟවුනා වූ කුසල් ශක්තිය මතු කරලා දෙන්නේ මේ ජීවිතේ අපි කරන්නා වූ පින්කම් තුලින්මයි පින්කම් තුලින්මයි එනිසා සිල්පද පහ ආරක්ෂා කරගෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන හැකිතාක් පින්කම් සිද්ධ කරගන්න හැකිතාක් පින්කම් සිද්ධ කරගන්න දන් දෙන්න පින්කම් සිද්ධ කරන්න ශාසනය උදෙසා කරන්න තියෙන දේවල් සංඝයා අරමුණු කරගෙන සිද්ධ කරගන්න එහෙම සිද්ධ කරනකොට අතීතයේ යටපත් වුණා වූ ඒ කුසල් ශක්තිය අපිට මතු කරලා ගන්න පුළුවන් ඒ කුසල් ශක්තිය අපිට අයෝමය ශක්තියක් වෙනවා ධර්ම මාර්ගයේ